දැන් 17 වෙනිද මොනවද කරන්නේ නම් පළවෙනි කටයුතු ඇටියට නියෝජ කතානායකතුමා නැවතපත් කර ගන්නවා. දෙවැනි එක ජනාධිපතිතුමා පිළිබඳ අපිට තියෙන අකමැත්ත අවිශ්වාස යෝජනාව 17 වෙනිද අපි ගේනවා. ඒ ගේන්න බෑ කියලා අද මේ රැස්වීමේදී අද රැස්වීමේදී කමිටු රැස්වීමේට ආණ්ඩුවේ සභානායකතුමා සංගීතාගිතුමා පැමිණෙන්නේ නැති නිසා ඒක පදනම් කරගෙන කතානායකතුමා විරුද්ධ වුණා. නමුත් අපි කිව්වා ඒක කරන්න බෑ. ඒකලන් එන එකට තියෙක ඒකලගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ නෙවෙයි. ඒ නිසා ඒකලන් ආවෙ නැත්නම් කමන්නේ කරන්න ඕන කියලා කිව්වා. ඒ නිසා 17 වෙනිදා ස්ථාවර නියෝගය අත්විටවල අපේ මෝෂන් එක ඒ යෝජනාව. මොකද යෝජනාව ජනාධිපතිතුමා ගැන අපිට තියෙන අකමැත්ත අවිශ්වාසය පළ කරන යෝජනාවයි ගන්නවා. මුලින්ම නියෝජ කතානායකතුමා තේරිපත් කරගන්නවා. ඊට පස්සේ ස්ථාවර නියෝගය අත්විටවන යෝජනාව ගැනම කියනවා. ඒකත් සම්මත කරගන්න පසුව ඒක තමයි 17 වෙනිදා වෙන්නේ. අමාරු කාලෙ මෙන්න රට තියෙන්නේ. ඒ නිසා මෙතන සෙල්ලම් කරන්න බෑ. දේශපාලන සෙල්ලම් කරන්න බෑ අපිට. ඒ නිසා අපි කියන්නේ කවුරු ආණ්ඩුව කදාගෙන යන්න නැවත ප්‍රතිවර්ණය පවත්වනකම් අලුතෙන් ජනවර්මය ලබා ගන්නකම් අපි උදව් කරගෙන යන්න පිටින් ඉඳගෙන ප්‍රශ්නයක් නැහැ.